आदरणीय दुवे पुते अद मम ओयालट मध्याक्षरातरे तिबेन स अक्षरय हंदुन्वा दीमटई मे सोदानम वन्ने इतिन दुवे पुते अद अपि मे अकुर इगन गैनीमट पेर पुंचि ओयाला पुंचि देयक करन्न ओना ए तमई दुवे पुते ओयाला मे नरबन अपे पहन YouTube चैनल ए मेन मे विधियट सब्सक्राइब करन्न ओने इन पस में ही तीबने बेल आइकन एक क्लिक कराना। एविट दुए पुते पुंछो याला वेनुएन पहना नाली कावे अलुद्ध्याक लबादुन सेने एबा वो याला का देनगान पुलुवान। एविट रखने वे। में वीडियो एक लाइक करला शेया कराना। इतकोट वो याला वागे तावाद पुंछी पेटा उन्ट में इगनगान पुलुवान। तावाद द्याक तीनवा। මේ පිළිබඳ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් පුංචි දුවේ පුතේ අපි අද අපේ පාඩමට යමු එමු. අද අපි ඉගෙන ගන්න යන්නේ ස අක්ෂරය. ස අකුරෙන් පටන් ගන්න වචන මොනවද? ස අකුර නිවැරදිව ලියන්නේ කොහොමද? මේ කියන දේවල් තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් බලන්නකෝ පුංචි දුවේ පුතේ ස අක්ෂරයෙන් පටන් ගන්න වචන මොනවද කියලා. ලස්සන සතෙක් මල් පැණි බොන කෙනෙක් නේද කවුද මේ සමනලයා සමනලයා ආරම්භ වන්නේ ස අකුරෙන් මේ විතරක් නෙමෙයි දුවේ පුතේ මේ බලන්න ඔයාලා කකුල් දෙකේ ආරක්ෂාවට දාන දේ සපත්තුව සපත්තු පටන් ගන්නෙ ස අකුරෙන් එතකොට අපි පිරිසිදු වෙන්න ඇඟේ ගාන්නේ මූනේ ගාන්නේ එදිවල ගාන්නේ මොනවද මේ සබන් සබන් ලියන්නේ ස අකුරෙන් මේ බලන්නකො පුංචි දුවේ පුතේ එයාලා අගෝස්තු මාසේ ගොඩක් හුලන් තියෙන වෙලාවට මෙන්න මේවා හදාගෙන සතුටු වෙනවා මොකක්ද මේ සරුංගලය සමනලය සපත්තු සබන් සරුංගලය මේ කියන දේවල් ඔක්කොම පටන් ගන්නෙ ස අකුරෙන් ඒ විතරක් නෙවෙයි තවත් බොහෝ දේවල් ස අකුරෙන් පටන් ගන්නවා අපි ඊළඟට බලමු පුංචි ඔයාලා කොහොමද ස අකුර ලියන්න පුරුදු වෙන්නේ කියලා බලන්න පුංචි දුවේ පුතේ අපි අකුර ලියන්න පුරුදු වෙන්න ඕනේ ෆස්ට් රූල් කොලේක ෆස්ට් රූල් කොලේ දෙවෙනි සහ හතරවෙනි රූල් අතර තමයි ස අකුර තියෙන්නේ වෙන මේ විදියට තමයි පුංචි දුවේ පුතේ ඔයාලා ස අකුර ලියන්න පුරුදු වෙන්න ඕනේ පොඩි රවුමක් ඇඳලා ඉස්සරහට ඇදිලා ඉරක් ඇඳලා වෙන මේ ආකාරයට රවුමට ගිහිල්ලා හතරවෙනි රූල් අල් ගෑවිලා නැවත ඉහළට ගිහිල්ලා දෙවෙනි රූල ගෑවිලා නැවත තුන්වෙනි රූලට ඇවිල්ලා තමයි ස අකුර සම්පූර්ණ කරන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලත් පස් රූල් කොලයක් අරගෙන මෙන්න මේ ආකාරයට ලියමින් ස අකුර පුහුණු වන්න. එතකොට ඔයාලටත් පුළුවන් වේවි ලස්සනට ස අකුර ලියන්න පුරුදු වෙන්න. දැන් අපි පුංචි ක්‍රියාකාරකමකට යමු. ඔයාලා තාසයි නේද කවි කියන්නේ එහෙනම් පුංචි දුවේ පුතේ ටීචර්ත් එක්ක එකතු වෙලා අපි ලස්සන කවියක් කියමු සට සට ගාලා වැස්සක් එනවා සරුංගල් අහසේ පියා සලනවා සරමක් ඇඳගෙන සමීර මාමා සල්ලිත් අරගෙන සනසට යනවා ඔයාලා අහගෙන හිටියා නේද පුංචි දුවේ පුතේ මේ කවිය ඔයාලත් ලස්සනට ගායනය කරන්න පුරුදු වෙන්න ඒ අතරෙදි පුංචි වැඩක් තියෙනවා ඔයාලට කරන්න මේ කවිය තුළ තියෙන ස අකුරෙන් පටන් ගන්න වචන මොනවද කියලා හොඳින් හඳුන ගන්න ඒ වචන ශබ්ද නගා කියවන්න. ඒ විතරක් නෙමෙයි. වැඩිහිටියන් සමග
ඒ වචන ශබ්ද නගා කියමි මේ කවිය ඔයාලත් ගෙදරදී කියන්න පුරුදු වෙන්න එහෙනම් පුංචි දුවේ පුතේ දැන් ඔයාලා ස අකුරෙන් පටන් ගන්න වචන ස අකුර ලියන්නේ කොහොමද නිවැරදිව කියන දේවල් හොඳට දන්නවා ඒ විතරක් නෙවෙයි කොහේ හරි තැනක ස අකුරෙන් පටන් ගන්න දෙයක් තිබුණොත් ඒ දේවල් හඳුනා ගන්නත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අපි අපේ ස අකුරෙන් පටන් ගන්න වචන සහ ස අකුර ලියන ආකාරය කියන දේවල් ඉගෙන ගත්ත නිසා අදට මම මේ පාඩම මෙතනින් නවත්වනවා ඒ විතරක් නෙමෙයි පුංචි දැනුම් දීමක් දෙන්නයි මේ සූදානම් වෙන්නේ අපි ඊළඟට මධ්‍යාක්ෂර අතරේ තියෙන තවත් එක අකුරක් ඉගෙන ගන්නවා ඊළඟ වීඩියෝවේ ඒ නරඹන්න තමතක කරන්න එපා එතෙක් ඔයාලට සුබ දවසක් ආයුබෝවන්